අයිබෝවන් සෙල් දෙනාටම අද අපි අලුත් මාතෘකාවක් අරගෙන එනවා ඒ තමයි ලංකා ඉතිහාසයේ අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත්වෙච්ච විශිෂ්ටතම පාලකෙක් වෙච්ච වළගම්බා රජතුමා පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන්න අද අපේ මාතෘකාව බවට පත් වෙන්නේ වළගම්බා රාජ්‍ය සමය වළගම්බා රාජ්‍ය සමය වළගම්බා රාජ්‍ය සමය ගැන කතා කරද්දී අපි දන්නවා ඉතිහාසය අපි අහලා තියෙනවා දුටුගැමුණු රජතුමා දුටුගැමුණු රජතුමාගෙන් අනතුරුව රටේ ප්‍රකටම පාලකේ දුටුගැමුණු රජතුමාගෙන් අනතුරුව අනුරාධපුර සිංහාසනයට පත්වෙන්නේ දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා ඒ තමයි සද්ධාතිස්ස සද්ධාතිස්ස රජතුමාට හිටියා පුතුන් හතර දෙනෙක් ඒතර සද්ධාතිස්ස රජුගේ පුතුන් හතර දෙනා තමයි මෙන්න මේ හතර දෙනා ලජ්ජිතිස්ස තූලත්තන කල්ලාටනාග වට්ටගාමිනී අබය ලජ්ජිතිස්ස විලියම් ලජ්ජිතිස්ස තූලත්තන කල්ලාටනාග වට්ටගාමිනී අබය මේ තමයි සද්ධාතිස්ස රජතුමාගේ පුතුන් හතර දෙනා. සාමාන්‍යයෙන් සද්ධාතිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයා බවට පත් උනේ ලජ්ජිතිස්ස. නමුත් ලජ්ජිතිස්ස කුමාරයා දිගාමඩුල්ල ප්‍රදේශයේ යුවරජ තනතුරේ නැතේ ප්‍රදේශයේ පාලකයා විදිහට කටයුතු කරන අතරතුර සද්ධාතිස්ස රජුගේ මරණය සිද්ධ වෙනවා. සද්ධාතිස්ස රජතුමාගේ මරණයත් සමග රජවිය යුතුනේ ලජ්ජිතිස්ස නමුත් රජවාසලේ සිටි භික්ෂුන් වහන්සේලා අමාත්‍යවරු කිහිප දෙනෙක් එකතු වෙලා ලජ්ජිතිස්සට රජකම නොදී තූලත්තන රජවවට පත් කරනවා. එහෙනම් සද්ධාතිස්ස රජුගෙන් පසු අනුරාධපුරේ රජ වෙන්නේ තූලත්තන. තූලත්තනගෙන් සිංහාසනය ලබා ගන්නවා ඊළඟට රජු බවට පත් වෙනවා ලජ්ජිතිස්ස. දැන් තූලත්තනට දින 40කට ආසන්න කාලයක්. දැන් කෙටි කාලයක් තමයි රජකම් කරන්න උනේ. රාජ්‍යත්ව හිමි ලජ්ජිතිස්ස දීඝවාපිය දිගා මඩුල්ල ඉඳලා අනුරාධපුරයට ඇවිල්ලා තමාට හිමි සිංහාසනය ලබාගත් බව සඳහන් වෙනවා. ඉන් අනතුරුව ලජ්ජිතිස්ස රජුගේ යැවීමෙන් ඔහුගේ සහෝදරයා කල්ලාට නාග රජු බවට පත් වෙනවා. මෙන්න මෙතන කල්ලාට නාග රජු දවස මේ රජවාසල සයාවට යම් යම් කුමන්ත්‍රණ කීපයක් ක්‍රියාත්මක වුණා. ඒ එක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට කල්ලාටනාග රජතුමා මරණයට පත් කරනවා මහා රත්තක කියන සෙන්පතියා. මහා රත්තක සෙනවියා විසින් කල්ලාටනාග රජු මරණයට පත් කළා අනුරාධපුරේ රාජ්‍ය බලය පැහැර ගන්න. නමුත් ඉන් දින කීපයකට පසු මහා රත්තක සෙනවියා මරණයට පත් කරලා සද්ධාතිස්ස රජුගේ බාල පුත්‍රයා එහෙම නැත්නම් කල්ලාට නාග රජුගේ සහෝදරයා වට්ටගාමිනී අබය අනුරාධපුරේ සිංහාසනයට පත් වෙනවා. වට්ටගාමිනී අබය එහෙම නැත්නම් අපි වළගම්බා කියලා කියනවා. එහෙමත් නැත්නම් අපි කියනවා මහා කළු සිංහලයා. මහා කළු සිංහලයා කියලා කියන්නේ වට්ටගාමිනී අබේ රජුමයි. ඒ වගේම සෙල්ලිපිවල ඇතැම් මූලාශ්‍රවල පීතු රාජ කියන නාමෙන් හඳුන්වන්නේ වට්ටගාමිනී අබේ රජතුමා. එහෙනම් වට්ටගාමිනී එසේත් නැත්නම් වළගම්බා රාජ්‍යත්වයට පත් වෙනවා. වළගම්බා රාජ්‍යත්වයට පත් වුණාට පස්සේදී ඉතා කෙටි කලකින් කාලයේ කොච්චර දිගොතින් මාස 5ක් තරම් ඉතා අඩු කෙටි කාලයක් තුල වළගම්බා රජුට ප්‍රධාන ආක්‍රමණ දෙකකට මුහුණ පාන සිද්ධ වෙනවා. ඒ ආක්‍රමණ දෙක තමයි එක පැත්තකින් දේශීය ආක්‍රමණය, අනිත් පැත්තෙන් විදේශීය ආක්‍රමණය. දේශීය ආක්‍රමණය මෙහෙයවනවා රුහුණේ නකුල කියන ග්‍රාමයේ වාසය කරපු තිස්ස, එහෙම නැත්නම් අපි කියනවා තීය බ්‍රාහ්මණයා, වළගම්බා රජුට එරෙහිව තීය කියන බ්‍රාහ්මණයාගේ කැරැල්ලක් ඇති වෙනවා. ඒ වගේම විදේශීය වශයෙන්
සද්ද්‍රවිඩ සද්ද්‍රවිඩාක්‍රමණය පුලහත්ත ඇතුළු පුලහත්ත බාහිය පණයමාර පිළේමාර දාටිය තුළු ද්‍රවිඩයන් 7 දෙනෙක් අනුරාධපුරය ආක්‍රමණය කරන මහා තිත්ත වරාය පදනම් කරගෙන එනම් වලගම්බා රජු වෙලා ඉතා කෙටි කාලයයි මාස 5යි තර්ජන දෙකක් ප්‍රධාන තර්ජන දෙකක් එක පැත්තකින් රුහුණේ නකුල ග්‍රාමයේ තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ල අනිත් පැත්තෙන් පුලහත් ඇතුළු සත් ද්‍රවිඩයන්ගේ කැරැල්ල මේ දේශීය විදේශීය අභියෝග දෙකට රජතුමාට මුහුණ දී ගන්න ටිකක් ඉතා අපහසු තත්ත්වයක් මේ වෙලාවේ වලගම්බා රජතුමා යොදනව උපාය ඒ උපාය තමයි තීය බ්‍රාහ්මණයා වෙත පණිවිඩයක් යවනවා උඹ ගිහිල්ලා ඔබ ගිහිල්ල පුළුවන් නම් සද්ද්‍රවිඩයන් ද්‍රවිඩයන් පරාජය කර එන්න රාජ්‍ය ලබා ගන්න ද්‍රවිඩයන් පරාජය කරලෙන් එහෙනම් වලගම්බා රජතුමා මේ අවස්ථාවේ උපායශීලී ක්‍රියාව මොකද දෙදෙනාම සතුරන් සතුරාගෙන් සතුරා කොහොම හරි විනාශ වෙන න්‍යායක් තමයි අනුගමනය කරේ මේ අවස්ථාවේ තීය බ්‍රාහ්මණයා රජකම ලබා ගන්න සද්ද්‍රවිඩයන් සමග යුද්ධයට යනවා නමුත් සද්ද්‍රවිඩයන් සමග ඇති වූ සටනින් ඔහු ජීවිතක්ෂයට පත් වුණා හෝ එතනින් පසු ඔහු පිළිබඳ තොරතුරු නිශ්චිත තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. එහෙනම් තීය බ්‍රාහ්මණයාට මෙවැනි තත්ත්වයක් උදා වෙද්දී තව තවත් සක්‍රීය වෙලා තව තවත් බලවත් වෙලා අනිත් පසින් සද්ද්‍රවිඩයන් අනුරාධපුර ආක්‍රමණය කරනවා. තමයි මේ විදියට අනුරාධපුර රාජධානියට සද්ද්‍රවිඩයන්ගේ පුලහත් ඇතුළු සද්ද්‍රවිඩයන්ගේ ආක්‍රමණය එල්ල වෙනවා. වලගම්බා රජතුමා සහ ද්‍රවිඩයන් අතර අනුරාධපුරේ කොළඹ හාලක නම් ස්ථානයේදී ඇතිවෙනව දරුණු සටනක්. කොළඹ හාලක නම් ස්ථානයේදී ඇති වූ මෙම සටනින් වලගම්බා රජු පරාජයට පත් වෙනවා. වලගම්බා රජු පරාජයට පත් වෙනවා. ද්‍රවිඩයන් ජයග්‍රහණය කරනවා. වලගම්බා රජු මේ අවස්ථාවේ ජීවිතය බේරා ගැනීම සඳහා රජතුමා කල්පනා කරනවා. මේ අවස්ථාවේ තියෙන එකම විසඳුම ජීවිතය බේරා ගැනීම. ජීවිතය විනාශ කරගත්තොත් එතනින් පස්සේ රටේ අනාගතය ඊට වඩා අභාග්‍ය සම්පන්න වෙන්න පුළුවන්. රජතුමා තීරණය කරනවා ජීවිතය බේරගෙන පලා යන්න. ඒ අනුව තමයි සෝමාදේවියත් රජුගේ අගබිසව තමයි සෝමාදේවි කියන්නේ කල්ලාට නාග රජුගේ බිසව තමයි අනුලා කියලා කියන්නේ ඊට පස්සේදී අනුලාගේ නැත්නම් කල්ලාට නාග රජතුමාගේ පුත්‍රයත් වලගම්බා රජතුමාගේ පුත්‍රයත් ඇතුළු ඒ බිසවවරුණු සමග රජතුමා මලය දේශයට පලා යන්න තීරණය කරනවා මෙන්න මේ අවස්ථාවේ වලගම්බා රජු ඇතුළු රජ පවුලේ කුමාරවරු බිසෝ බිස් ප්‍රධාන වලගම්බා රජුගේ බිසව සහ කල්ලාට නාග රජතුමාගේ බිසව මේ කණ්ඩායම රතයේ නැගලා පලා යනවා තමයි මේ විදියට රතය ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යනකොට මෙන්න හරියටම රජුගේ ගමන් මාර්ගය වැටිලා තිබුණේ ගිරි නම් නිගණ්ඨයාගේ ආරාමයේ ඉදිරියෙන් ගිරි නම් නිගණ්ඨයාගේ ආරාමයේ ඉදිරියෙන් බලන්න නිගණ්ඨයන් මේ යුගයේ රටේ යම් බලවත් වීමක් වෙලා තියෙනවා එහෙනම් ගිරි නම් නිගණ්ඨයා කෑමොර දෙන්න පටන් ගන්නවා මහා කළු සිංහලයා පලා යනෝ කියලා මහා කළු සිංහලයා පලා යනෝ වලගම්බා රජතුමා ඇතුළු පිරිස රටය පලා යන ආකාරය මොහු දකින්නවා මේ අවස්ථාවේ ද්‍රවිඩයන්ට මේ නාදය ඇහිලා ද්‍රවිඩයන් ඒ ප්‍රදේශයට ඇවි එන්න පටන් ගන්නවා වලගම්බා රජතුමාගේ හිතේ කොනක තියෙන්නේ නැති අනිවාර්යෙන් මං මේ අවස්ථාවේ ඔබට සමාව දෙන්නම් හැබැයි යම් දිනක ඔබට මේ අවස්ථා මේ වගේ ජීවත් වෙලා ඉන්න අවස්ථාව තියන්නේ නැහැ කියන එකක් හිත තුල පහළ වෙන්නේ නැති වලගම්බා රජතුමා එහෙම හිතාගෙන පලා ගියා පලා යන අතරතුරදී රතේ ගමන් වේගය එන්න එන්න අඩාල වෙනවා ද්‍රවිඩයන් මේ පැත්තෙන් එන්න එන්න ලං වෙනවා රතේ බර වැඩි නිසා රතය අශ්වයාට ඇදගැනීමේ හැකියාව අඩුයි මේ වෙලාවේ තමයි අපේ රටේ ඉතිහාසයේ වීර කාන්තාවක් විදියට රජුගේ ජීවිතය බේරා ගැනීමේ අපේක්ෂාවෙන් රතයෙන් බිමට පැනලා රජුගේ ජීවිතය බේරා ගන්න කටයුතු කරන්නේ රතයේ බර අඩු කරලා වලගම්බා රජු ඇතුළු පිරිසට
තමන්ගේ ජීවිතේ රජුගේ ජීවිතේ බේරා දෙන්න අවශ්‍ය පසුබිම සකස් කරනවා. ඒ අනුව ඒ අවස්ථාවේ ද්‍රවිඩයන්ගේ ගමන වේගය අඩාලුණා. ඔවුන් සෝමාදේවිය කෙරෙහි අවධානය යොමු කරා. රජතුමානිත් පසින් මලය දේශයට මධ්‍යම කඳුකර දේශයට පලා යනවා. මේ වෙලාවේ සත් ද්‍රවිඩයන්ගෙන් එක් ද්‍රවිඩේ ද්‍රවිඩයන් 7 දෙනෙක් සිටිය ප්‍රධාන නායකයෝ එක් ද්‍රවිඩේ සෝමාදේවිය රැගෙන ඉන්දියාවට ගිය බව සඳහන් වෙනවා. දැන් ද්‍රවිඩය 6 දෙනෙක් ඉතුරුයි. ඊළඟට ඔවුන් ඊට පස්සේ අනුරාධපුරයට ගියා. අනුරාධපුරයට ගිහිල්ලා ඔවුන් අතර හිටපු ප්‍රධාන ද්‍රවිඩ නායකයා පුලහත්ත කියන ද්‍රවිඩ නායකයා අනුරාධපුරේ රාජ්‍යත්වයට පත් වෙනවා. ඒ අතර පාත්‍රා ධාතුව රැගෙන ද්‍රවිඩයන් ඉතුරු 6 දෙනාගෙන් එක් අය ඔහු ඉන්දියාවට යනවා. එතකොට ද්‍රවිඩයන් 7 දෙනෙක් පැමිණියා. පුලහත්ත, බාහිය, පණයමාර, පිළේමාර, දාටිය ඇතුළු ද්‍රවිඩයන් 5 දෙනෙක් ලංකාවේ නතර වෙනවා. ඉතිරි ද්‍රවිඩයන් 2 දෙනා ආපසු ඉන්දියාවට යනවා. එක් අය එක් සෝමාදේවිය රැගෙන, අනිත් අය අනිත් කෙනා පාත්‍රා ධාතුව රැගෙන ඉන්දියාවට ගිහින් තියෙනවා. එහෙනම් ද්‍රවිඩයන් 5 දෙනෙක් ඉතුරු වුණා. අපි මොවුන් හඳුන්වනවා පංච ද්‍රවිඩයන් කියලා. පුලහත්ත, බාහිය, පණයමාර, පිළයමාර, දාටිය මේ ද්‍රවිඩයන් 5 දෙනා අනුරාධපුරයේ මේ රාජ්‍ය පාලනය කරන අතරතුර වලගම්බා රජු මලය දේශයට පලා ගිහිල්ලා මලය දේශයේදී කුපික්කල මහාතිස්ස මහා විහාරික භික්ෂුවක් වූ කුපික්කල මහාතිස්ස හිමියන්ගේ රැකවරණයෙන් ඒ ප්‍රදේශේ ජීවත් වෙනවා. මෙහිදී හාමුදුරු කුපික්කල තිස්ස හාමුදුරු පිඬු සිඟා වැඩපු දාණයෙන් රජ පවුල සුරක්ෂිත කර බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අවසානයේ වලගම්බා රජු සහ රජ පවුල ආරක්ෂා කිරීමේ වගකීම සල්ගල කියන ප්‍රදේශයේ තනශිව නම් ප්‍රධානියාට තනශිව නම් ගම් ප්‍රධානියාට බාර දුන් බව සඳහන් වෙනවා. මේ කටයුතු සියල්ල සැලසුම් කරේ කුපික්කල තිස්ස මහා හාමුදුරුව. මේ හිමියන්ගේ මඟ පෙන්වීමෙන් මේ කටයුතු සිද්ධ වුණා. මේ අතරතුර අනුරාධපුර ද්‍රවිඩයන් රජවරු ද්‍රවිඩයන් රජකම වෙනුවෙන් ඔවුන් ඔවුන් අතරම කුලල් කා ගැනීම, ඔවුන් ඔවුන් අතරම රජකම වෙනුවෙන් අරගල, ඒ අතර තමයි පුලහත්ත මරලා පුලහත්ත මරලා පුලහත්තගෙන් පසුව බාහිය රාජ්‍යත්වයට පත් වෙන්නේ. ඒ විදියට වසර 14කුත් මාස 7ක් යනකොට පුලහත්ත, බාහිය, පණයමාර, පිළේමාර, දාටිය එකිනෙකා එකිනෙකා මරා ගනිමින් වසර 14යි මාස 7ක කාලයක් ඔවුන් අනුරාධපුරයේ පාලනය කරනවා. ඒ අතරතුරම තමයි වසර 12ක මහා නියන් සාගතය. අපි මේ මහා නියන් සාගතය හඳුන්වනවා බැමිනිතියා මහා සාගතය. කොහොමද හඳුන්වන්නේ? බැමිනිතියා මහා සාගතය. මේ බැමිනිතියා මහා සාගතයෙන් රජරට ප්‍රදේශයේ විශාල වශයෙන් හානියට පත් වෙනවා. ආගම විනාශ වේගෙන යන රටේ කුෂිකර්මාන්තය බොහෝ සෙයින් අභාවයට ගියා. මෙවැනි දුර්භීක්ෂ සමයක් උදා වුණා. භික්ෂුන් වහන්සේලා බොහෝ අය විදේශගත වුණා. බොහෝ අය රුහුණට පලා ආවා. මේ විදියට විශාල ගැටලු රැසකට මුහුණ දෙන්න මේ යුගයේ සිද්ධ වෙනවා. ඔය අතරතුර වලගම්බා රජතුමා සහ තනශිව නැත වලගම්බා රජුගේ පවුලත් තනශිවගේ පවුලත් අතර ඇති වූ යම් අර්බුදයක් යම් ගැටුමක් නිසා රජ පවුලට සිද්ධ වෙනවා අපි තමයි වලගම්බා නැත අපි තමයි වලගම්බා රජ පවුල. ඒ නිසා ජනතාවට හෙළිදරව් කරන්න සිද්ධ වෙනවා. ඒ අතරතුර තමයි වලගම්බා රජු ජනතාවට මේ බව හෙළිදරව් කරලා තනශිවගේ හිටිය ප්‍රධාන අමාත්‍යවරුන් 8 දෙනෙක් ඒ අමාත්‍යවරුන් 8 දෙනාගෙන් සහයෝගය ලබාගෙන වලගම්බා රජු සේනා සංවිධානය කරනවා ද්‍රවිඩයන්ට විරුද්ධව. ද්‍රවිඩයන්ට විරුද්ධව සේනා සංවිධානය කරමින් ඉන්න අතරතුර පොඩි ප්‍රශ්නයකට මුහුණ පාන සිද්ධ වෙනවා. වලගම්බා රජුට නිසි පරිදි ගරු බුහුමන් නොදෙක්වීම යන චෝදනාව මත අර අමාත්‍යවරුන් 8 දෙනාගෙන්
එක් අමාත්‍යවරයෙක් අපි වඳුනු කපීසිය. කපීසිය කියන අමාත්‍යවරයා මරණයට පත් කරනු මරාදාන වළදම්බා රජු. ඊට පස්සේ ඉතුරු අමාත්‍යවරු 7 දෙනා මේ කාර්ය කෙරෙහි කලකිරීමට පත් වෙලා තීරණය කරන රජු හැර යන්න. නමුත් නැවතත් භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් මේ ප්‍රශ්නේ සමතේකට පත් කරලා අනුරාධපුරය ආක්‍රමණය කරන අනුරාධපුර සේනා සංවිධානය කරලා අවසාන ද්‍රවිඩ පාලකයක් දැන් පුලහත්ත හිටියා බාහිය පණේමාර පිලේමාර ඩාටිය එන අවසාන ද්‍රවිඩ පාලකයා ඩාටිය මරණයට පත් කරලා ක්‍රිස්තු පූර්ව 89 යේදී වලගම්බා රජු දෙවන වරටත් අනුරාධපුරේ රාජ්‍යත්වයට පත් වෙනවා ක්‍රිස්තු පූර්ව 89 යේදී එනම් වසර 14 කුත් මාස 7ක කාලයක් දෙවන්ත අර්බුදයකට රට ඇද වැටුණා ඒ ඇද වැටිච්ච ආගමික වශයෙන් දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් හැම ශේත්‍රෙම රට අභාවයට ගියා මෙන්න මේ අභාවයට ගිය රට යලි ගොඩනගන්න සිද්ධුනේ වලගම්බා රජුට එනම් වලගම්බා රජුගේ යුගයේ සාසනික වශයෙන් සිදු වූ වැදගත්ම සිදුවීමක් තමයි වලගම්බා යුගයේ ප්‍රාදේශීය රාජ්‍ය පාලකයෙකුගේ මැදිහත් වීමෙන් මුක පරම්පරාවෙන් පවත්වාගෙන ත්‍රිපිටක ධර්මය මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කිරීම මුක පරම්පරාවෙන් නැත්නම් කටපාඩමින් පවත්වාගෙන ත්‍රිපිටක ධර්මය මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කරනවා එය අපේ රටේ වගේම බෞද්ධ සාසන ඉතිහාසයේ සිදු වූ සුවිශේෂීතම සිදුවීමක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම වලගම්බා රජතුමා මේ අවස්ථාවේ කේන්තියෙන් හිටියේ කාත් එක්කද? ගිරිනම් නිගණ්ඨයා සමග. ගිරිනම් නිගණ්ඨයාගේ ආරාමය බිමට සමතලා කරලා ගිරිනම් නිගණ්ඨයාගේ ආරාමය බිමට සමතලා කරලා ඒ භූමී අභිනවයෙන් නිර්මාණය කරනවා දෙවන්ත ස්තූපයක් ඇතුළු විහාරයක් ඒ ස්තූපය තමයි නම් තියනවා මෙන්න මෙහෙම අබය ගිරි කියන නාමය වට්ටගාමිනී අබය එතනින් ගත්ත මොන නමද අබය කොතනද මේක හදන්නේ ගිරි නම් නිගණ්ඨයාගේ ආරාමය බිමට සමතලා කරලා අන්න එතනින් ගත්ත ගිරි නම් නිගණ්ඨයාගේ නමින් ගිරි කියන කොටස මේ නම් දෙක එකතු කරලා විහාරයට නම තියනවා අබය ගිරි කියන නාමය. එනම් වට්ටගාමිනී අබය වලගම්බා රජු ගිරි නම් නිගණ්ඨාරාමය විනාශ කරලා අබය ගිරි විහාරය නිර්මාණය කරන රජුගේ ජීවිතේ චරිත කතාවේ අපට ගන්න පුළුවන් හොඳම ආදර්ශයක් තමයි කෘතගුණ සැලකීම. තමන් වනගත වෙලා සිටපු අවස්ථාවේ තමන් වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙලා කටයුතු කරපු කුපික්කල මහාති සහාමුදුරුවන්ට මෙන්න මේ විහාරය පෞද්ගලිකව පූජා කරන අන්න ගැටලුවක් මතුවෙන තැන කුපික්කල තිස්ස හිමියන්ට අබේගිරි විහාරය පූජා කරන්නේ පෞද්ගලිකව අපි දන්නව ඉතිහාසයේ සම්ප්‍රදායක් තියෙනවා අගත අනගත චතුදිස සදස ආවාවුද නොආවාවුද සතර දෙසින් වැඩම කරන්නා වූ භික්ෂූන්ට පූජා කළා කියන එක තමයි ගල් ලෙනක් වුණත් ලෙන් ලිපියක් වුණත් සඳහන් වුණේ. එනම් මේක සාංගික දේපලක් විදියට නැතුව පෞද්ගලික දේපලක් විදියට තමන්ට උදව් කරපු වනගත වෙලා හිටපු අවස්ථාවේ තමන්ට උදව් කරපු උපික්කල මහතිස්ස හාමුදුරුවන්ට මෙය පූජා කරනවා. අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම පෞද්ගලික ආරාම පූජාව විතරක් නම් කමක් නැහැ අපේ රටේ ප්‍රථම වරට නිකාය බේදය ආරම්භ වීමේ අවස්ථාව මේ අවස්ථාවේ වලගම්බා රජතුමා සමග නැත්නම් ගිහියන් සමග දැඩි සමීපව කටයුතු කරා කුල සංසග්ග දෝෂයෙන් දෝෂිත වුණයි කියලා වලගම්බා රජුගේ යුගයේ කුපික්කල තිස්ස හාමුදුරුවෝ මහා විහාරයේ නිරපණවා මහා විහාරයෙන් නිරපණව මේ සිදුවීම නිසා මහා විහාරයෙන් නිරපමු නිසා කුපික්කල තිස්ස හාමුදුරුවෝ අබය ගිරියේ පදිංචියට එනෝ මෙන්න මේ අවස්ථාවේ තමයි කුපික්කල තිස්ස හාමුදුරුවන්ගේ ප්‍රධාන ගෝල නමක් වූ බහලු මසු තිස්ස හාමුදුරුවෝ භික්ෂූන් 500ක් සමග
මහා විහාරයෙන් අභයගිරියට ඇවිල්ලා පදිංචි වෙන්නේ. එනම් මෙතනින් අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නිකාය ભેදය ආරම්භ වෙනවා. අභයගිරි විහාර සම්ප්‍රදායක් ගොඩනැගෙනවා. දැන් මහා විහාර සහ අභයගිරි කියලා විහාර සම්ප්‍රදායන් දෙකක් නිර්මාණය වෙනවා. මේ ආකාරයට ශ්‍රී ලංකා ඉතිහාසයේ ආගමික වශයෙන් උත් අර්බුද රැසක් සහ ආගමික වශයෙන් තව තව විහෙර විහාර දඹුරුලෙන් විහාරය ලංකා රාමය ඇතුළු තවත් බොහෝ විහෙර විහාර කරවපු යුගයක් උනත් මෙන්න මේ ගැටලුව මුළු ඉතිහාසෙම සනිටුහන් වෙච්ච සිද්ධියක්. මොකද බෞද්ධ ශාසන ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආගමික වශයෙන් නිකාය ભેදය ආරම්භ වෙන්නේ වළගම්බා යුගයේ මෙන්න මේ අවස්ථාවේ. එහෙනම් මේ ආකාරයට ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශපාලනික වශයෙන් අභියෝග රැසකට මුහුණ දුන් පාලකෙක්, ඒ වගේම ආගමික වශයෙන් අභියෝග රැසකට මුහුණ දුන්න, ඒ විතරක් නෙවෙයි රට යම් ආකාරයකින් විදේශ තර්ජනයෙන් රට මුදවාගෙන අඩාල වූ බිඳ වැටුණු රට යලි එක්සේසත් කරන්න වළගම්බා රජු කටයුතු කරනවා. නමුත් මහා වංශය තුළ වළගම්බා රජු වෙනුවෙන් වෙන් කරන්නේ ඉතා අඩු ඉඩ ප්‍රමාණයක්. ඒකට හේතුව වළගම්බා රජු අභයගිරි විහාරයේ මහා විහාරයට විරුද්ධව අභයගිරි විහාරය හා සම්බන්ධව කටයුතු කිරීම විය හැකි හේතුව මහා විහාරික භික්ෂුවක් තමයි මහා වංශය රචනා කරන්නේ. ඒ කවුද? මහානාම හිමියන්. එතකොට මහානාම හිමියන් වළගම්බා රජතුමා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරද්දී සැලකිලිමත් වෙලා තියෙනවා. දුටු ගැමුණු චරිතය වර්ණනා කරන්න ගිහිල්ලා මෙවැනි චරිත පහළට වැටිලා තියෙනවා. කෙසේ නමුත් අභියෝග රසක් මැද්දේ රාජ්‍ය පාලන ස්ථාවර කරපු පාලකෙක් විදියට අපට වළගම්බා යුගය හඳුන්වා දෙන්න පුළුවන්. එහෙනම් මෙය සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලදී නිරන්තරයෙන්ම විභාගයට අසන ප්‍රශ්නයක් තමයි වට්ටගාමිනී අභය යුගයේ අභියෝග, එමෙත අභියෝග ජයගත් ආකාරය, එමෙත දේශපාලන සංස්කෘතික වැදගත්කම්. එනිසා නිතර නිතර අධ්‍යයනය කළ යුතු වැදගත් රාජ්‍ය පාලකෙක් තමයි වළගම්බා රජතුමා. එහෙනම් අපි නැවතත් වෙනත් කොටසකින් නැවත හමු වෙමු. අදට අපි මෙතනින් සමුගමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.